පසුකිය දින කීපය තුළ නුවර ප්‍රදේශයේ දේපාලයක් පවත්වාගෙන යන තරුණ කපුවකු පිළිබඳව රටම කතා කරන්නට පටන් ගත්තා. එම කපුවා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් පුත්ලයන් දෙදෙනෙක් කන්දක් වෙත රැගෙන ගොස් කුරුසිය ඇනගැසූ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඒ. මේ සිද්ධිය රටේම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා. අපි මේ දැන්වීමෙන් පස්සේ ඒ සුපුරුදු වීඩියෝව සමග එකතු වෙමු. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. දැන් ඔබට නැවත දිගහැරෙන්නේ ඒ කුරුසියේ ඇනගසූ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව කතාවයි. මෙම සිද්ධිය රටේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා. එම නිසා පොලිස් කණ්ඩායම් පහක් යොදවා මෙම කපුවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කරනු ලැබුවා. එහෙත් දින කිහිපයක් යනතුරුම එම කපුවා තියා ඔහුගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට පොලිසියට නොහැකි වුණා. අවසානයේ එම කපුවා සජීවී ෆේස්බුක් වීඩියෝවක් කර පැය කිහිපයකට පසු පොලිසියට බාර වුණා. සජීවී ෆේස්බුක් වීඩියෝවේදී ඔහු අදහස් දක්වා තිබුණේ මේ ආකාරයෙනුයි. තෙරුවන් සරණයි, මම දුෂ්මන්ත ප්‍රනාන්දු, පතිංචිය නුවර. මම මේ වගේ ලයිව් එකක් එන්න හැදුවේ මම ගැන පොදු ප්‍රචාරයක් කරන නිසා. මම දඹුල්ල ප්‍රදේශයේ ශ්‍රී භද්‍රකාලී දේවාලයක් පවත්වාගෙන යනවා. ඒ දැනට අවුරුදු 12කට විතර කලින් ඉඳලා. අම්පිටියේ ඉඩමක පන්සලක් සහ දේවාලයක් මම හදාගෙන යනවා. ඒ දැනට අවුරුදු 4ක විතර ඉඳන්. ඒකේ වැඩ කරන්නේ තරුණයන්. මට පස්සේ දැනගන්න ලැබුණා ඒ තරුණයන් සේරම මත්ද්‍රව්‍ය පානය කරන අය කියලා. මම මත්ද්‍රව්‍ය විකුණන්නේ කවුද කියලා හොයලා බැලුවා. එතකොට දැනගන්න ලැබුණා මේක කරන්නේ මහනුවර ප්‍රදේශයේ කපල් එකක් කියලා. කොහොම හරි මම මිතුරන් සමග සේරම තොරතුරු හොයාගෙන මේ පිළිබඳව කාලි මෑණියන්ට බාරයක් වුණා. මම මේ ගැන හොයලා බලනවා කියලා ගොඩක් අය දැනගෙන හිටියා. එක්කෙනෙක් මට ෆේස්බුක් එකේ මේ ගැන සූති කරලත් තිබුණා. ඒත් එක්කම මේ කුඩු විකුණන පිරිස මාත් එක්ක තරහ වුණා. ඒ ගැන මම පොලිසියට පැමිණිලි කරා. එහෙම ඉන්නකොට මට ෆේස්බුක් එකෙන් මඩ ගහන්න පටන් ගත්තා. මගේ දේපාලයට විරුද්ධව මඩ ගැහුවා. කාන්තාවන් ජෝඩු කරලා මට මඩ ගැහුවා. ඉවස ගන්න බැරි විදිහට මඩ ගැහුවා ෆේස්බුක් එක හරහා. මම මේ හරහා මානසික වැටුණා. මම මේ ගැන පොලිසියේ පැමිණිලි දැම්මා. දැන් මම ගැන ප්‍රචාරයක් යනවා. මම මැරෙක් කියලා. මම එහෙම නැහැ. මම දේවදරුවෙක්. මම බුද්ධ ශාසනයට බොහෝ දේවල් කරලා තියෙනවා. මිනිසුන්ට උදව් කරලා තියෙනවා. එතනින් නොනැතුණු ඔහු තවත් බොහෝ දෑ පැවසුවා. එලෙස පවසා අවසානයේ මෙලෙසද පැවසුවා. මම කරේ හරිදේ. ඇනගහපු සිද්ධිය ගැන මම කිව්වොත් ඒක කරලා තියෙන්නේ කුඩු බොන කට්ටියක්. ඒ ගැන පරීක්ෂණයක් දැන් ක්‍රියාත්මක වෙනවා. මම නීතියට බාර වෙනවා. අද මේ තත්ත්වය මට උදා වුණේ සමාජයට මේ වගේ දෙයක් කරන්න ගිහින්. මම වැරදි කරන මනුස්සයෙක් නෙමේ. යහපත් ප්‍රතිචාර මට ලබා දෙන්න. දුෂ්මන්ත ප්‍රනාන්දු කළ එම සජීවී වීඩියෝ පටය දුටු ගමන් මතක් වූයේ අනුරාධපුරයේ සිටි SF ලොකු නැමැති පාතාල මැරයායි. දැනට වසර කීපයකට ඉහත SF ලොකු නැමැති පාතාල මැරයාද ප්‍රථම මනුෂ්‍ය ඝාතනය සිදුකර කට්ටි පනිමින් සිට පොලිසියට බාරවීමට සුළු මොහොතකට පෙර සජීවී වීඩියෝ පටයක් කර තමන් නිර්දෝෂී පුද්ගලයෙක්යි සමාජයට පෙන්වීමට උත්සාහ කළේය. එහෙත් එය ව්‍යර්ථ විය. පසු මුළු රටම SF ලොකු නැමැති පාතාල මැරයා ගැන සියලු තොරතුරු දැනගත්හ. දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති මෙම තරුණ කපු මහතාද සිදු කළේ එයමයි. දුෂ්මන්ත පවසන ආකාරයට ඔහු කිසිදු වරදක් සිදු කර නොමැත. ඔහු නිර්දෝෂී පුද්ගලයෙකි. ඒ බව සමාජයට ඔහු කියාපෑවේ SF ලොකු ක්‍රියා කළ ආකාරයේම වීඩියෝ පටයක් හරහායි. දුෂ්මන්ත කර ඇත්තේ මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන තිබියදීත් එය තම සතයකටවත් මායම් නොකර ඔහුගේ නීතියෙන් සමාජයේ වරදකරුවන්ට දඬුවම් දීම පමණි. එය වරදක් නොවන බව ඔහු පවසා සිටී. තත්ත්වය එසේ තිබියදී කුරුසේ ඇන ගැසීම දක්වා දුරදිග ගිය මෙම සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බලන්නට අපට සිතුණා. මෙම සිද්ධියේ ප්‍රධාන සැක්කරු බවට දුෂ්මන්ත නැමැති කපුවා මහනුවර අම්පිටිය සහ දඹුල්ල ප්‍රදේශවල දේවාල පවත්වාගෙන යන 30 හැවරදි පුද්ගලයෙක්. මෙම පුද්ගලයාට එරෙහිව පහර දීම් ආයුධ පරිහරණය ශ්‍රී දූෂණ ඇතුළු තවත් බරපතල චෝදනා රැසක් ඇති බව පොලිසිය පවසනවා.
විමර්ශන වලින් හෙළවී ඇති අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ කපුවා සහ පහර කෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනා සමීප මිතුරන්. පහර කෑමට ලක් වූ පුද්ගලයන් පොලිසිය හමුවේ ප්‍රකාශය ලබා දී ඇත්තේ මුහුණු පොත හරහා අපහාස වන ප්‍රකාශනිකුත් කළ බව කියන සිද්ධියකට උරණ වී සැකකාර කපුවා තමන්ට මේ ආකාරයට ක්‍රූර වදහිංසා පමුණුවා කුරුසේ තබා පරා ඇන ගැසූ බවයි. පොලිසිය සිදු කළ විමර්ශන වල අනුව අවි ආයුධ සම්බන්ධ ආරවුලක් සහ නිධානයකින් ලබාගත් රාත්‍රාන්තෝගයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව සැකමතු වී තිබෙනවා. සැකකාර කපුවා මංජුල සහ රත්නායක යන පුද්ගලයන් දෙදෙනාව ඉකුත් 25 වනදා බලකොල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් එහි පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. එහිදී කපුවා ඇතුළු පිරිසක් විසින් මංජුල නැමැත්තා බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන අම්පිටිය ප්‍රදේශයේ කන්දක් උඩ පිහිටි දේවාලයක් ආසන්නයට රැගෙන ගොස් තිබෙනවා. තම මිතුරා රැගෙන යන්නේ කොහේදයි බැලීම සඳහා රත්නායක නැමැත්තාද යතුරුපැදියේ නැගී ඔවුන් පසුපස ගොස් තිබෙනවා. තමන් පසුපස පැමිණි රත්නායක යන අයද අල්ලාගත් කපුවා ඇතුළු සංවිධානාත්මක පිරිස ඔහුද දේවාලය ආසන්නයේ පිහිටි කැලෑවට රැගෙන ගොස් තිබෙනවා. එහිදී කපුවා ඇතුළු සංවිධානාත්මක පිරිස යකුළු පොලු යොදාගෙන මොවුන් දෙදෙනාට ඉතාම අමානුෂික ආකාරයට පහර දී තිබෙනවා. ප්‍රහාරවරින් ඔවුන් දෙදෙනාගේ දත් කැඩී අස්ති බිඳී ගොස් තිබුණා. කපුවා ඇතුළු පිරිස මෙම පුද්ගලයන් දෙදෙනාට ක්‍රූර වදහිංසා පමුණුවමින් ඔවුන්ගේ කිසියම් රහසිගත තොරතුරක් ලබා ගැනීමට උත්සාහ කළ බවද පොලිසිය සැක පහළ කරනවා. පසුව මෙම පිරිස මංජුල සහ රත්නායක යන අය කුරුස දෙක තබා ඔවුන්ගේ දෑත්වලට විශාල පරාල එන ගසා ඔවුන්ට දැඩි වදබන්ධනයට ලක් කර තිබෙනවා. මෙම පුද්ගලයන්ගේ විලාප හඬ ඇසි ඒ පිළිබඳව අසල්වාසියෙකු 119 හදිසි අමුතුම් ඒකකයේ වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහනුවර පොලිසියේ කණ්ඩායමක් අම්පිටිය කඳු ප්‍රදේශයක පිහිටි දේවාලය ආසන්නයට පැමිණ තිබෙනවා. ඒ වන විට කපුවා ඇතුළු පිරිස මංජුල සහ රත්නායක යන අය ඝාතනය කිරීම සඳහා රැගෙන යාමට සූදානමින් සිටියා. පොලිසිය පැමිණවා දුටු පිරිස තුවාලකරුවන් දෙදෙනාද අතහැර පලා ගොස් තිබුණා. ඒ වන විට බරපතල තුවාල ලබා අසාධ්‍යත්වයේ පසු මංජුල සහ රත්නායක යන අය වහාම මහනුවර රෝහල වෙත රැගෙන යාමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා. මෙහිදී පහර කෑමට ලක්ව තුවාල ලබා සිටින පුද්ගලයන්ත විවිධ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා. දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් භාර වූ සැකකාර කපුවා ඇතුළු 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මේ මොහොත වන විටත් ඔවුන් පිළිබඳව කටයුතු සිදුවෙමින් පවතිනවා. බහුතරයක් ජනතාව පවසනුයේ මෙම තරුණ කපු මහතාට දේශපාලන සම්බන්ධකම් ඇති බවයි. ඒ නිසා ජනතාව පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසයි.